මෙරට වියසනේ එලිපත්තට ආවා රට බංකොලොත් වුණා කර කියා ගන්න දෙයක් නිතත්වෙටපත් වුණා ඒකෙන් රට බේරගත්තේ හුස්ම ගන්න පුළුවන් තත්ත්වෙටපත් කරේ රනිල් වික්‍රමසිංහයි කියන කාරණය රටේ පොදුවේ තියෙන අදහස ඔහුට ඉදිරි වසර පහ මේ රට කළමනාකරණය කරන දීම හැර වෙන විකල්පයක් මේ රටට නැහැ මේ රට වැටුණු තැනින් ගොඩ එන්න ඉතින් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා රට හැදෙනවට විරුද්ධ සමහර වෘත්ති සමිති නායකයෝ මේකට කැමති නැහැ ඒගොල්ලන්ට ඕනේ මේ රට මේ තත්ත්වෙම තියාගන්න. අනිවාර්යෙන්ම මේක අර මේ විවාදයට බාලගිරි දෝෂය වගේ තමයි. ලෝකෙ මෙහෙම දේවල් සිද්ධ වෙනවා. හැබැයි ලංකාවේ මේ දෙන්න කවදාවත් වාද කරන්නේ නැහැ. අනිත් එක මේ දෙන්න වාද කරලා මේ රටට ඇති වෙන සෙතකුත් නැහැ. මේ දෙන්නගේ නොහැකියාව රටට හෙළිදරව් වෙනවා හැර ආර්ථික වශයෙන් අඩුගානේ පාඩමක් ඉගෙන ගන්න ආර්ථික වශයෙන් වැදගත් අදහසක් මේ රට සමාජගත කරන්න කිසිදු හැකියාවක් නැහැ. ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා මුලින් වෙන්නේ ජනාධිපතිවරණයක් කියන එක. ඒකෙන් පැහැදිලි වෙනවා මේ වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවන්න බලයේ තියෙන තනි පුද්ගලයා ජනාධිපතිවරයා කියනවා එන්නේ ජනාධිපතිවරණයක් එහෙනම් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ උදයන්ග වීරතුංගලා වගේ කියපු දේවල් නොකරපු ඒ වගේම රතු වරෙන්තු තිබ්බ ඒ වගේ මිනිස්සු කියන දේවල් අහගෙන මේ රටේ ජනතාව කලබල වෙන්න ඕන. රටක් දුවන්න නීති ඕනි. රටක් දුවන්න ආර්ථික ක්‍රම ඕනි. මෙන්න මේ දේවල් කිය කිය විපක්ෂයේ කඩේ යද්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්දුනීසියාවට ගිහිල්ලා මේ වෙනකොට මේ ලෝකෙ ඉන්න දැවැන්තම ව්‍යාපාරිකයා වන ඉලෝන් මාස්ක් හම්බ වෙලා මේ රටේ අනාගතය ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරද්දී සමහරු ගිහිල්ලා තාමත් ගමේ සහන දෙන ඒවා ගැන කතා කරනවා. ඒ විතරක් නෙවෙයි තාක්ෂණය අරගෙන එන්න ඕන ක්‍රමවේද සහ ආර්ථිකයේ වටණ්ඩ බැරි වෙන නීති ගණනාවක් ගෙනල්ලා තියෙනවා.